ලබන ඔක්තෝබර් මාසේ 5-12 ඔය වගේ දිනයක් ඇතුළත මේ රටේ ජනාධිපති මැතිවරණය පැවැත්වෙනවා කිය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා රජය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වගේ කණ්ඩායම් එකමුතුව ඉදිරියට යාමේ අවශ්‍යතාවය වඩ වඩාත් මතුව පේනවා කියලා තමයි මට හිතෙන්නේ. මේ වෙනකොට ජනාධිපතිවරයා හැටියට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමයි පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණ අරගලයත් එක්ක බොහොම ලොකු පිම්බීමක් පිම්බිලා දැන් ක්‍රමානුකූලව කූලම් බහිමින් ඒ ශක්තිය බොහොම විශාල ලෙස දියවෙමින් යන බව පේන්න තියෙනවා. ඉදිරි ජනාධිපති මැතිවරණයේදී ප්‍රධාන කණ්ඩායම් 4ක් විතර මෙහෙම පේන්න තියෙනවා. ඉදිරියෙන්ම ඉන්නවා ජනාධිපති ප්‍රමුඛ පොදු ජන පෙරමුණු රජය, ඊළඟට සමගි ජන බලවේගය, ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ, ඊට පස්සේ ඔය අනිත් පුංචි කණ්ඩායම් තියෙනවා. වත්මන් ජනාධිපතිවරයා ඉතාම දුෂ්කර මොහොතක මේ රට බාරගත්ත පුද්ගලයා හැටියට ඔහු රට ගලව ගත්තා. ඒකට ඔහුට පසුබිම් වෙච්ච විශාල අත්දැකීම් සම්භාරයක් තිබ්බා. බාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ වෙලාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම අපි තමයි යෝජනා කරේ. ඔහු බාර අරගෙන ඇත්තටම ආර්ථිකය අනිත් පැත්තට කරකෝලා අද වෙනකොට රටේ ආර්ථිකය 2024 පළවෙනි කාර්තියේ 5% සංවර්ධන වෙන වේගයකට ගේන්න ශක්තිමත් වෙලා තියෙනවා. විදේශීය ආජිකන් රටවලට එන්නත් දේශීය ආධික ආයෝජනය කරන්නත් රට තුළ විශ්වාසවන්ත පරිසරයක් බිහි කරන්න ඕනේ. ඒ කටයුත්ත හරියටම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරගෙන යනවා.